නව නෝම්බලකට පවුඩර් මික්ස් කටින් කටට නියම උම්බලකට රස සමාජ ක්‍රියාකාරීන් කියන 56 දෙනෙක් විතින් විට අහවලාගේ නිවසට තාම ගියේ නැද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදයයි ආදරයේ වපුරන ආදරය නිදහස නිදහස් අරගලයේ ආදරණීය අරගලයේ ඇඩ්මින් වරුන් මේ කියන අය අහවලාගේ නිවසට ගියේ නැද්ද අහවලාගේ නිවස අහවල තන තියෙන තාම එතන ගියේ නැද්ද කියන තැනකට මේ රට ගෙනියන්න සිද්ධ වුණා නම් තව මොනවද මේ කතා ඒක සාධාරණීය කරන්න මේ පාර්ලිමේන්තුවේ කාරු හරි කතා කරනවා නම් ඒ ගැන මං කනගාටු වෙනවා අර හොඟ දෙනෙක් කියනවනේ තමන්ගේ ගෙදරට එනකන් තමන්ගේ දෙපායට එනකන් තමන් හිතනවා මේ ක්‍රමවේදය හරි කියලා සිස්ටම් චේන්ජ් කියන එක ඕන දෙයක් කරන්නට පුළුවන් හැබැයි මතක තියාගන්න මේක කරන්නේ කොයි ආකාරයටද මේ පාර්ලිමේන්තුව තුල ප්‍රජාතන්ත්‍රවාදයේ පාර්ලිමේන්තුවෙන් පිට ප්‍රජාතන්ත්‍රවාදයේ කතා කරන අය මට කියන්නේ එක ක්‍රමයක් මේ පාර්ලිමේන්තුවේ 225 එපයි කියනෝ නම් ඒ එපයි කියන අයට අමතරව රටක පරිපාලනයක් ගෙනියන්නේ කොහොමද කියන එක කරුණාකරලා අපිට කියලා දෙන්නයි කියලා කියන්න වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පත් කරගන්න අවුරුදු 4කට හෝ 5කට ඒ කාලය තුළ ජනතාවගේ ඡන්දෙන් පත් වෙන අයට වගකීම් බාර දෙනවා ඒ වගකීම් ඉෂ්ට වෙන්නේ නැත්නම් විවස්ථාවෙම විවස්ථාව තුලම තමයි මේ වෙනස්කම් කරන්නට ඕනේ විවස්ථාවෙන් බැහැර එක පාරක් මේ රට ගියොත් එක පාරක් ලියලා තියාගන්න මේ රටට වෙන්නේ ලෝකේ අනිකුත් ඔය තියෙන ලිබියාව ඉතියෝපියාවේ වැනි රටවල් වලට අන්ත තැනකට මේ රටපත් වෙයි ඒ කිසි කෙනෙකුට ආණ්ඩු කරන්න හම්බෙන්නේ ඔය ක්‍රමේම ඔය කියන ගාලු මූදවරම් ඔය කියන කණ්ඩායම් ඔය කියන ප්‍රේමයේ අරගලය කියන කණ්ඩායම් අනිත් අතට හැරිච්ච හැරෙන කාලයත් ඒ තරම් ඈත නැ ඒකත් මතක තියාගන්න. ඒ නිසා මා විශ්වාස කරනවා මේ අවස්ථාවේදී අපි සියලු දෙනාම එක්කාසු වෙයි ආස්ථාව. මේ 225 විවිධ මත තියෙන්නට පුළුවන්. විවිධ අදහස් තියෙන්නට පුළුවන්. කරුණා කරලා මේ 225ට එක්කාසු වෙන්න බැරි නම් රට ගැන අමතක කරන්න. හෙට දවස ගැන විශ්වාසයක් තියන්න එපා. මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතනවා නම් එක පක්ෂයක් එක කණ්ඩායමක් ඇවිල්ලා මේ පක්ෂයට මේ කණ්ඩායමට අද ප්‍රහාරයන් එල්ල කළා අද කඩාවැටලා ඉන්නේ ඒ නිසා අපට පුළුවන් කියලා ලොකු වැරදීමක් කරුණා කරලා මතක තියාගන්න අපි ඔක්කොටම පුළුවන් නම් එක්කාසු වෙන්න අපට පුළුවන් ඒ සියලු දෙනාටම ලෝකෙ ඉදිරියට යන්න අපට පුළුවන් ගාල මුදොරට යන්න අපට පුළුවන් මේ විවේචනාත්මකව මේ සිස්ටම් චේන්ජ් කියන එක ගැන හිතලා බලන්න කතා කරන්න ඒ නිසා මම හිතනවා කාලේ ලැබිලා තියෙනවා මේ පක්ෂපටු දේශපාලනයෙන් බැහැර වෙලා මේ රටේ උන්නතිය වෙනුවෙන් මේ රට වැටලා තියෙන තත්වෙන් එකාසේ ගොඩ ගන්නට මේ මිලියන 22ේම වගකීම බාර දීලා තියෙන මේ 225ට නම් ප්‍රජාතන්ත්‍රවාදීව අපිට ඒ දෙකල යුතුයි. ඒ නිසා කරු කතානායකතුමනි මම පෞද්ගලික දෙයක් කතා කරන්න බලාපොරොත්තු වුණේ නැහැ. ඒ කෙසේ වෙතත් මම හිතුවා එක තප්පර 10ක් මිනිත්තුවක් අරගෙන මා කතා කළ යුතුයි කියලා. ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා මගේ නිවස ගැන කතා කරා. මම නිවස හැදුවේ දේශපාලනයෙන් ඉස්සෙල්ලා 1991 ආකිටෙක්චරල් අවෝඩ්ස් 6ක් මට හම්බ වුණා. ඉතින් මම කනගාටු වෙනවා. එවැනි තත්ත්වයක් තිබියදී මම 76 මගේ උපාධිය ලබා ගත්තට පස්සේ 78 ලංකාවේ ලාබාලම චිත්‍රපට නිෂ්පාදකයා අදත් මම තමයි ලාබාලම. නිසා මම අලුතෙන් දෙයක් හම්බ කරපු දෙයක් මේ දේශපාලනයෙන් කරලා නැහැ. 82 88 89 වෙනකොට 90 වෙනකොට අවුරුදු 4ක් නිවස හැදුවා. මොකද ඒ නිවස මගේ තානාපතිවරයෙක් ඇවිල්ලා බල්ලගා this is not a house this is a museum කියලා. It is if it was a now kind this would have been in the preserve list කියලා. ඒ නිසා එවැනි තත්වයක් ඇති වුණේ මම හිතනවා ඊර්ෂ්‍යාව ක්‍රෝධය. මොකද අද සියලු දේ ඒ සියලු දෙනාගේ වතගොත ආරංචි වෙලා තියෙනවා. එක්කෙනෙක් කියනවා යකෝ මේකේ මැප් එකක් ඕනේනේ බම් මේකේ ගෙදර කාමර හොයාගන්න කියලා. ඇතුළේ ඉඳන් කතා කරලා. තව කෙනෙක් කියනවා යකෝ මූ මහරජා කෙනෙක් වගේ ජීවත් වෙලා තියෙන ගහපිය කොටපිය නැති කරපිය කියලා. ඒ ඔක්කොම රෙකෝඩ් වෙලා තියෙනවා. ඒ ඔක්කොම වාර්තා වෙලා තියෙනවා. ඒ කණ්ඩායම් මේ වෙනකොට 16ක් විතර අත්අඩංගුවට අරන් තියෙනවා. මම කනගාටු වෙනවා මේ ප්‍රගතිශීලී කණ්ඩායම් කියන කට්ටිය කොන්දේසි විරහිතව වුණ නිදහස් කරන්නයි කියලා ඉල්ලා සිටිනවා. මොන නීතියක්ද මේ රටේ? මොන නීතියක්ද? ඒ නිසා මම පාර්ලිමේන්තුවට එනකොටත් ආයේ මම මේක කාරු හරි කියයි මේ ණය දානවා කියලා. නමුත් මම පාර්ලිමේන්තුවට ආවේ මම බෙස්සෙහෙක. හෙට දවසෙත් මම ඒ මගේ ජීවිත රටාව මට ඒ ආකාරයෙන් ගෙනියන්න පුළුවන් කියන එක මම නිහතමානීව ප්‍රකාශ කරනවා. අපි වටන්න අමාරුයි එහෙම. එහෙම වටන්න අමාරුයි. එහෙම වැටෙන කණ්ඩායමක් නෙමෙයි.
ඒ නිසා මේ සියලු දේ නිවැරදි කරගන්නට ඕනනම් අපි සියලු දෙනාටම එකට එක්කාසු වෙලා මේ සම්බන්ධ විසඳුමක් හොයන්නට ඕනේ. මම විශ්වාස කරන්නේ හෙට වෙනත් කණ්ඩායමකට කිරියල්ල මැතිතුමා කීවා වගේ වෙනත් කණ්ඩායමකට රට බාර දුන්නයි කියලා තෙල් නැව් පොලිමේයි මේ රටේ බිලියන 53ක් ඩොලර් බිලියන 53ක් ණයයි. ඩොලර් බිලියන 53ක් ණයයි. මේ ණය මම අර මුලදී කීවා වගේ එක්කෙනෙකුට බැර කරන්නට බෑ. රිටින්මට ගත්ත අපි යම් කිසි විදිහක පාලනයක් ගේන්නට ඇති යම් යම් තැන්වල වර්ධින්නට ඇති. හැබැයි කවදාවත් එක කණ්ඩායමක් හැටියට මේ ගමන ඉදිරියට යන්න බෑ. කරුණා කරලා මං තම උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා අපි සියලු දෙනාම එක්කාසු වෙලා මේ අරගල කරුවන්. හැබැයි අපිට මතක තියාගන්න ඕනේ මේ 1971 බැරි වුණ දේ 88 89 බැර වෙච්ච දේ මම පෞද්ගලිකව කියන්න ඕනේ 86 ඉන්දු ලංකා ගිවිසු මත්සන් කරපු වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් සංවිධානයක් කරපු වෙලාවේ මම කනගාටු වෙච්ච පුද්ගලයෙක් මම වඩා පුළුල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාස කරනවා